හර්ෂණ බෙත්මගේ හා ඔල්ගා කල්පනී කියන්නේ පුංචි තිරයට කදිව ගැලපුණු ආදරණීය පෙම්වලා. එනිසාම විවාහයෙන් අනතුරු මේ දෙන්න පුංචි තිරයට පෙම්ව තුනුණා. බොහෝ දෙනෙක්ගේ ආදරය දිනාගත් මේ දෙන්න විවාහ ජීවිතයට තිත තියලා කියලා ඔහුගේ කාලේ පුරාවටම පැතිරුණා. එහි ඇත්ත නැත්ත ගැන කිසි කෙනෙක් දැනන් හිටියේ නෑ. ඒ නිසාම ලංකාවේ ජනප්‍රිය මාධ්‍ය ජාලයක් ඔවුන්ගෙන් තොරතුරු විමසලා තිබුණා. හර්ෂණ බෙත්මගේ ඒ ගැන කියලා තිබුණේ මේ විදිහටයි. හර්ෂණ කොහොමද ජීවිතේ අලුත් වැඩ කටයුතු කොහොමද? මේ දවස්වල නිර්මාණික කාර්යබහුලයි. වෙළි නාට්‍ය කීපයක විපද කිරීම තියෙනවා. ඉන්දියානු නිර්මාණ කීපයකින් දැක ගන්න පුළුවන්. ඒ වගේම හිරු ටීවී විකාශය වන කුස්මස් තරමට නාට්‍ය ආරාධනා ලැබුණා. මගේ චරිතය ළඟදිම ඒ නාට්‍යයෙන් දැක ගන්න පුළුවන්. වෙළඳ දැන්වීම් දෙකටත් ගීත රූප රචනා වලට සම්බන්ධ වුණා. රූප රචනා වලින් කාලයක් ජනප්‍රිය වුණු හර්ෂණ කාලයක් රූප රචනා වලින් දැක ගන්න ලැබුණේ නැහැ. ඒ ඇයි? හරියටම අවුරුද්දකට පස්සේ තමයි මම රූප රචනාවට සම්බන්ධ වුණේ. දැන් රූප රචනා බොහොමයකට ආරාධනා ලැබිලා තියෙනවා. තෝර බේරගෙන තමයි මම සම්බන්ධ වෙන්නේ. පහුගිය කාලේ නිරුවත් වීඩියෝ වැඩිපුර දැක ගන්න ලැබුණා. නිරුවත පෙන්නන රූප රචනා කලාව එපා වෙනවා. දැන් ඒ රැළ ටිකෙන් ටික නැති වෙමින් යනවා. ඒ නිසායි දැක ගන්න නොලැබුණේ. හර්ෂණ දැන් ආයෙමත් තනිකඩ ජීවිතයක් ගත කරනවා කියලා ආරංචි. ඔව්, ඉස්සර වගේම ආයෙ තනිකඩ වුණා. දැන් නිදහසේ සතුටින් මගේ වැඩ කරගෙන ජීවත් වෙනවා. ඔබයි ඔල්ගායි පුංචි තිරයට වගේම සැබෑ ජීවිතයටත් ගැලපෙන පෙම්වලක් වුණා. පස්සේ විවාහ වුණා. දැන් මේ විවාහ ජීවිතයට තිත තියලා කියලා ආරංචි. ඒ ගැන කියමු නේද? ඔව්, ඔහොමයි ඔල්ගායි නීතියෙන් වෙන්වුණා. අපි දැන් වෙන් වෙලා අවුරුද්දක් වෙනවා. අපි දැන් ඩිවෝස් වෙලා දෙපැත්තක ජීවත් වෙනවා. කිසි කෙනෙක් ඇත්ත මොකද්ද කියලා දන්නේ නැතුව අපිට කතා ගොතනවා, බොරු ප්‍රචාරය යවනවා. ඒ කිසි කතාවක් ඇත්ත නෙමෙයි. අපි අතර ප්‍රශ්න ආවා. විවාහයෙන් පස්සේ එක එක ගැටලු මතුවුණා. ඒ දේවල් එක දෙන්නම කතා කරලා වෙන්ුණා. ඒක තමයි සිදු වුණේ. ආදරය කළ විවාහම දෙන්නේ නිසා දික්කසාදේ ලැබෙද්දී හිතට දුකක් වේදනාවක් දැනෙන්නේ නැති නේද? අපි දෙන්න කතා කරලා වෙන්ුණේ. කාටවත් අපේ දික්කසාදේ නිසා හානියක් වෙන්න විදිහක් නැහැ. මම ඕනම දෙයකදී මට කරන්න ඕන දේ මම කරනවා. අපි දෙන්න විවාහ ජීවිතේ හෝ අයින් නැයෙන් පස්සේ දෙන්නගේ වැරදි කිව්වේ නැහැ. නිහඬව හිටියා. නිහඬව ප්‍රශ්නේ විසඳගෙන වෙන්ුණා. දෙන්නගේ වැරදි දෙන්න කියාගෙන ගහමරාගත්තා නම් තමයි වරද්දක් වෙන්නේ. හානියක් වෙන්නේ. අපි දෙන්න වෙන්ුණා කියලා මට පසුතැවීමක් දුකක් නැහැ. මොකද මම අතීතයෙන්වත් අනාගතයෙන්වත් ජීවත් වෙන කෙනෙක් නෙමෙයි, වර්තමානයේ ජීවත් වෙන කෙනෙක්. බින්දගෙන් දික්කසාද වුණාට පස්සේ එනත් ආදරයක් විවාහය ගැන හර්ෂණ හිතනවද? ඔව්, ආදරේ නැතුව කාටවත් ජීවත් වෙන්න බැහැ. හැම මනුස්සයෙක්ම ආදරේක ජීවත් වෙන්න ඕනේ. මාත් තවත් කෙනෙකුට ආදරේ කරයි විවාහ වෙයි. ඒ කියන්නේ මේ වෙද්දී ඔබ ආයෙත් පෙම්වෙච්ච මං හැම දෙයක්ම කියන්නේ කරන්නේ අවශ්‍ය වෙලාවට ඔය ප්‍රශ්නෙට උත්තරේ අවශ්‍ය වෙලාවට කියන්න. ආයෙමත් නිලියක් එක්කම විවාහ වෙන්නද බලාපොරොත්තුව? එයා රංගන ශිල්පියක් නැද්ද කියන එක මගේ ආදරේට බලපාන්නේ නැහැ. මට ඕන හොඳ පාර්ට්නර් කෙනෙක්. මොකද ඇත්ත ජීවිතයේදී රඟපාන්න ගත්තොත් සතුටක් නැහැ. සැනසීමක් ජීවිතයක් වෙන්නේ නැහැ. ඇත්ත ජීවිතේ රඟපාන්න ගියොත් හැමදාම රඟපාන්න වෙනවා. මම මේ මහ පොළවේ පය ගහලා ජීවත් වෙන කෙනෙක්. මටත් ඕනේ එහෙම කෙනෙක්ව. ඔබ හඳහන විශ්වාස කරනවද? ඒව ගැන මට ලොකු විශ්වාසයක් නැහැ. විවාහයේදී හඳහන් බැලුවද? ඒ මොහොතේ කිව නැද්ද පළමු විවාහය ජීවිතේ දික්කසාදයකින් වෙන් වෙන්නේ කියලා? හඳහන් නම් බැලුවා. නමුත් මට එහෙම මතකයක් නැහැ දික්කසාද වෙනවයි කිව්වා කියලා. එහෙම තිබ්බත් මම ගන්න තීරණේ මම ගන්නවා. පුංචි තිරේදී ආයම කලින් බිරිඳ වූ ඕල්ගාට රඟපාන අවස්ථාවක් ලැබුණොත් ඔබ මොකද කරන්නේ? මම කවදාවත් පුද්ගලික ජීවිතේ රංගන ජීවිතේ පටලවා ගත්තේ නැහැ. මං රංගනයේ කීර්තිය අමාරුවෙන් හොයාගත්තේ. ඒකේ වටිනාකම මම දන්නවා. ඒ නිසා යාක රඟපාන ලැබුණොත් මම රඟපානවා කියලායි ඔබ කියලා තිබුණේ. එල්ලේ තාම subscribe කරලා නැත්නම් මෙන්න මේ බටන් එක click කරලා අපිව subscribe කර. ඒ වගේම මෙන්න මේ bell button එක active කළොත් අපේ channel එකට එකතු වෙන නවතම වීඩියෝ ගැන ඔබට එසෙනින් දැනගැනීමේ හැකියාව ලැබෙනවා. ඒ වගේම අපගේ Facebook පිටුවට පිවිස අපව like කිරීමට දමතක් කරන්න එපා.